ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. හදවතින්ම මම කනගාටු වෙනවා මේ ක්‍රිකට් පැටලා දෙන තත්ත්වය ගැන. ඉතින් කොච්චර මැනේජ්මන්ට් එක හරි වුණත්, කර්මනාකරණය හරි වුණත්, එදා ඒ ක්‍රීඩිකාවන් නැත්තම් ක්‍රීඩකයන් එතෙන්ට ගිහිල්ලා ප්ලේ කරන්න ඕනේ. ඉතින් ඒක අපේ ක්‍රිකට් කණ්ඩායමේ දැන් වෙන්නේ නැහැ. නොයෙකුත් හේතු ඇති. ඉතින් ඇමතිවරු 3 දෙනෙක් දැන් කටයුතු කරා මේ අවුරුදු 3. 3 දෙනාම ස්ථාවර 3ක් ගත්තා. මම ඉන්ටරිම් කමිටි එකක් දැම්මා. ඒකට පරස්පරව දයසිරි ඇමතිතුමා ඡන්දයක් තිබ්බා. දැන් ඒකටත් පරස්පරව වෙන මොඩල් එකක් ෆයිස් ඇමතිතුමා දාලා තියෙනවා. මේ 3ම නිත්‍ය අනුකූලයි. හැබැයි මම හිතන්නේ විශේෂයෙන්ම ඡන්දෙන්පත් වුණ කමිටි එකක් තියෙන්න ඕනේ. මම හිතනවා මේ අපේ සියලුම මේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාම, තිලංග සුමතිපාල මහතා වේවා, අර්ජුන රන්තුංග මහතා වේවා, මම වේවා, ෆයිස වේවා, දයසිරි වේවා, මේ පුද්ගලයා නෙමෙයි වැදගත් වෙන්නේ ප්‍රතිපත්තිය. ඉතින් අපි එකතු වෙලා මේ තියෙන කණ්ඩායමේ තියෙන බෙදීම් තියෙනවා නම්, නායකත්වයේ ප්‍රශ්න තියෙනවා නම්, විශේෂයෙන්ම සමහර කට්ටිය පත් කරලා තියෙනවා, මම ඒකට එකඟ නැහැ. ඒකෙන් කණ්ඩායම බෙදිලා තියෙනවා. මම හිතන්නේ මේක වැදගත්, මේ බෙදීම් ටික අඩු කරලා හොඳ දක්ෂ කට්ටියක් පත් කරලා ක්‍රිකට් ටීම් එක මොටිවේට් කරලා දිරිගන්වලා ඉදිරියට යන එක තව කල් නෑ අපිට. ඊටමත් සුළු කාලයේ තියෙන වර්ල්ඩ් කප් එකට. ඉතින් මේ යන විදිහට අපි ක්වොලිෆයිං රවුන්ඩ්ස් වලම අවුට් වෙයිද කියන එකත් විශාල සැකයක්. ෆයිසමතුමත් එක්ක තව සාකච්ඡා කරලා අපි ඒ අවශ්‍ය තීරණ ගන්න ඕනේ. නමුත් මේ යන විදිය නම් වැඩි හොඳ නෑ.